ජනමත විචාරණයකට යමු. යමු යමු. හොඳයි ඒක. මන්ත්‍රී වරුන්ගෙන් කොන්දේසි. ජනමත විචාරණයක් පිළිබඳ නැවතත් කරලියට ආවේ පසුගිය ඉරිදා පුවත්පත් කිහිපයකම මේ ජනමත විචාරණයකට යමු යනවා කියන ඉඟි නැවතත් සපයපු හින්දයි. ජනමත විචාරණයක් හරහා ජනාධිපති ධූරය තවත් වසර දෙකකින් දීර්ඝ කරගන්නට උත්සාහ කරනවා නම් ජනාධිපතිවරයා වශයෙන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කාලයද ඒ අනුව තවත් වසර දෙකකින් දීර්ඝ කරගත යුතු බවට කොන්දේසි කීපයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පසුගියදා රනිල් රාජපක්ෂ නොහොත් රනිල් වික්‍රමසිංහ නොහොත් මිස්ටර් ෆොක්ස්ට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ තමුන්වහන්සේ දික් කරගන්නව නම් කාලේ අපේත් කාලේ දික් කරලා දෙනවා. මොකද විශේෂයෙන්ම ඒකට හේතුව නවක මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ ඉන්න හින්දා ඔවුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි වෙනවා. පාර්ලිමේන්තුව ඉතා ඉක්මනින් කල් වේලා ඇතිව විසුරුවා හැරියොත් කල් වේලා නොගොස් විසුරුවා හැරියොත් අන්න ඒක හින්දා මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි වීම වළක්වා ගන්නට තමයි ඔවුන්ගේ මන්ත්‍රී දුර කාලයට වසර කිහිපයකින් ඉදිරියට පවත්වන්නට ඕන කියන යෝජනාව මන්ත්‍රීවරුන්ගේ පැත්තෙන් ආවේ. ඒ අනුව ජනාධිපතිවරයාට හිතවත් බොහෝ අය බහුතරයක් ඇත්තරම කියනවා ජනමත විචාරණයකට යෑම තමයි ලොක්ක සුදුසුම කියලා. ඒ කාලය ඒ වසර දෙක තුල රට තවත් ස්ථාවර කරලා ඉන් අනතුරුව ජාතික මැතිවරණයකට යාම වඩාත් සුදුසු බවයි මේ ජනාධිපතිවරයා ඇතුළු ඔහුගේ වටේ ඉන්න න්‍යායාචාර්යවරුන් මේ සියල්ලම කියන්නේ. එහෙම ජනාධිපතිවරයා අපගේ මේ අලුත් මන්ත්‍රීවරුන්ගේ තත්ත්වය සලකලා බලලා පාර්ලිමේන්තු විසුරුවා හදින්නේ නැතුව ඒ බවට පොරොන්දුවක් දුන්නොත් බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ දුර කාලය දික් කර ගැනීම සඳහා වන ජනමත විචාරණයකට එකඟව අත ඔසවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. ඇත්තරම මේ දේශපාලනය කියන්නේ බිස්නස් එකක්. මන්ත්‍රීවරුන් ටික රනිල් ජනාධිපතිවරයාව ආරක්ෂා කරගන්නට ගිවිසුම් ගත වෙනවා. රනිල් ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් ආරක්ෂා කරගන්නට ගිවිසුම් ගත වෙනවා. මෙන්න ලංකාවේ දේශපාලනේ තිත්ත ඇත්ත. මේ සිද්ධිය එහෙම වුණත් විපක්ෂය කියන්නේ මැතිවරණයක් කල් දමන්නට නීතියක් ගෙන ආවොත් පාර්ලිමේන්තුවේ 3-2 හා ජනමත විචාරණයකින් එය සම්මත විය යුතු අතර ඒ වගේම පාර්ලිමේන්තුවේ කාලය හා ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එහා ගිහිල්ලා ඒට පටහැනි නීතියක් ආණ්ඩුව විසින් හදන්නට ඕනේ බවයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ජාතික වශයෙන් ඉතාම වැදගත් වූ පනතක් වූ විදුලි බල පනත ජූනි 6 වෙනිදා පසුගියදා සම්මත කරගත්තා. ඒක ඔබ කවුරුත් දැන් දන්නවා. එහිදී ආණ්ඩුවට පක්ෂව ඡන්ද 103ක් විතරයි හම්බ වුණේ. ආණ්ඩුවට 150ක බහුතරයක් ලබා ගන්නට නම් ව්‍යවස්ථා රාමුවෙන් පිටට ගිහිල්ලා ආණ්ඩුව කටයුතු කිරීමට සිද්ධ වෙනවා. එහිදී එහෙම ගියොත් ජාතික ජනබලවේගය නම් කියලා තියෙන්නේ එහෙම ගියොත් ජනමත විචාරණයකට එන්නට හැදුවොත් රනිල් වික්‍රමසිංහ උත්සාහ ගන්නවා නම් නීති වෙනස් කරන්නට රනිල් වික්‍රමසිංහට සහ ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නට තමන් නැතුළු පක්ෂය දැන්ටමත් සූදානම් බව තමයි මාලිමාව පැත්තෙන් දෙන උත්තරේ. 1982 වසරේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කාලයේ දික් කර ගැනීමට කරපු ජනමත විචාරණය ආකාරයටම රනිල් වික්‍රමසිංහට මෙදා කරන්නට බැරි බවයි තවත් දේශපාලන විශාරදයන් කියන්නේ. රනිල්ගේ පාර්ශ්වයයි කියා ඉන්නවා හරි. ඊට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යම් යම් බාධා හෝ ප්‍රශ්න පැන නැගෙන්නේ නම් ඒවා මගහැර යන්නට ඒවා වලින් රිංගන්නට හිල් තිහෙන දැන් හොයලා විකල්ප හොයාගෙන ඒ සඳහා විකල්ප පාරවල් හොයා බලන්නට රනිල් වික්‍රමසිංහ දැනටමත් ඔහුගේ නීතිවේදීන්ට වැඩේ බාර දීලා
හොඳයි ඒක. මේ සියල්ල මේ ආකාරයට සිද්ධ වෙන අතරතුර නීති විශාරදයන් කියන්නේ ඔවුන්ගේ තර්කය වුණේ, ඇතැම් අයගේ තර්ක වුණේ, ඔවුන් කියා සිටින්නේ ජනමත විචාරණයක් පවත්වන්නට නම්, රටක ජනමත විචාරණයක් පවත්වන්නට නම් අවස්ථා දෙකක් ඒට හිමිවන බවයි. පළවෙනි එක තමයි ජනාධිපතිවරයා රටේ යම් ජාතික වශයෙන් ඉතා වැදගත් ප්‍රශ්නයක් යොමු කර ජනමත විචාරණයක් පවත්වන්නට පුළුවන්. එහෙම පුළුවන් ජනමත විචාරණයක් පවත්වන්නට. දෙවැනි අවස්ථාව තමයි හම්බ වෙන පාර්ලිමේන්තුවේ පනතක් කරහා 3/2 බහුතරයකින් සම්මත වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගත් හොත් අන්න එහිදී ජනමත විචාරණයකට යන්නට පුළුවන් කියලා තමයි මේ නීති විශාරදයන් කියා සිටින්නේ. ඔය කවුරු කොහොම කිව්වත් රනිල් රාජපක්ෂ ඇතුළු මහින්ද රාජපක්ෂලා, රනිල් වික්‍රමසිංහලා ඔය විදිහට පොහොට්ටුවේ සෙට් එක මොන විදිහකට සෙල්ලම් දැම්මත් අපිට අමතක කරන්නට බෑ පාර්ලිමේන්තුවේ ඉන්න දමිළ හා මුස්ලිම් මන්ත්‍රීවරු ටික. මොකද මන්ත්‍රීවරුන් දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරුන් දමිළ මුස්ලිම් මන්ත්‍රීවරුන් 30 හෝ 31 පාර්ලිමේන්තුවේ ඉන්නවා. ජනමත විචාරණයකට යන්නට රනිල් හෝ පොහොට්ටුවේ සෙට් එක එහෙම හැදුවට එහෙම ලේසියෙන් යන්නට බෑ. මොකද දමිළ හා මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත සහය අන්න එක ලැබෙයිද එක නොලැබෙයිද යන්නත් ප්‍රශ්නයක්. ඒ ගැනත් හිතා බලන්නට වෙනවා. මොකද පසුගිය කාලය තුළ රනිල් වික්‍රමසිංහ 50 රාශියක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තා. 50, 75 හෝ 76 ගිනස් වාර්තාවක් තිබ්බ රනිල් වික්‍රමසිංහ අලුත් 50 මෙහෙම සම්මත කරගෙන. අන්න ඒ 50 සම්මත කරන අවස්ථාවන් වලදී දෙමළ හා මුස්ලිම් පක්ෂවල මන්ත්‍රීවරුන් හැම අවස්ථාවකම ඒ අවස්ථාව මගහැරලා හිටිය බව අපි කාටත් මතකයි. අන්න ඒක හිඳයි මා මීට ඉහත කිව්වේ ඒ දෙමළ මන්ත්‍රීවරුන්ගේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ සහය රනිල්ට ලැබෙයිද කියන එක කුකුසක්. පසුගිය 1970 පුවත්පත් කිහිපයක මේ ජනමත විචාරණයක් ගැන නැවතත් කසුකුසුවක් කරලියට ගෙනාවා. අන්න ඒක හිඳ තමයි මාත් අද දවසේ මේ වැඩසටහන සඳහා මේ ජනමත විචාරණයකට යමුද හා යමු අපේ සහයෝගය ලොක්කට දෙනවා අපි ගැනත් බලන්න ලොක්කා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොන්දේසි කීපයක් ඉදිරිපත් කරලා තිබුණේ. ඔබත් මේ ගැන මොහොතක් හිතන්න. මම අනුර චන්ද්‍රසිරි.